2024 ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඒ අතිවිශේෂ ගැසට් නිවේදනය අද දිනේ යුක්තව නිකුත් කරලා තියෙනවා. ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්ද විමසීමේ දිනය ලෙසත් අගෝස්තු මාසේ 15 වෙනිදා නාම යෝජනා කිරීමේ දිනය ලෙසත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අපේක්ෂකයන් සඳහා අප මුදල් බාර ගැනීම අද දිනේ සිටම ආරම්භ වෙනවා. අද දිනේ සිට අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා අප මුදල් බාර ගන්නවා මැතිවරණ මහලිකම් කාර්යාලයේ මුදල් අංශයේදී. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් සඳහා අප මුදල් රුපියල් 50,000යි. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙක් සඳහා අප මුදල් රුපියල් 75,000ක් වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කතා කරන්න කැමති පහුගිය කාල සීමාව තුළ බොහෝ අයට ගැටලුවක් වෙලා තිබුණා. එයි අපි ජූලි මාසේ 17 වෙනිදා ඉඳන් මේ ගැසට් නිවේදනය පළ කරන්නේ නැත්තේ කියන එක. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ගැසට් නිවේදනය පළ කරාට පස්සේ අපි ඡන්ද විමසීම් දිනේ හැටියට අරගෙන තියෙන්නේ පනතේ සඳහන් වෙන ආකාරයට අපට ගන්න පුළුවන් අවම සහ හොඳම දිනේ බව. විශේෂයෙන්ම සෙනසුරාදා දිනයක් අපි මේ සඳහා තෝරා ගත්තේ සෙනසුරාදා දිනයක් තෝරා ගැනීමෙන් වැඩි ඡන්දදායකින් පිරිසකට ඡන්දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය නවන ආයතන සෙනසුරාදා දවල් 12 දක්වා වැඩ කරනවා. සවස්වරුවේ නිමාඩුයි. ඒ ආයතන ඡන්දේ ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දුරබැහැර ඉන්න ආයතන සෙනසුරාදා දවසේ ඇවිල්ලා ඡන්දේ ප්‍රකාශ කරන්න පුළුවන් රාජකාරී කරන. ඒ වගේම විශේෂයෙන් සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක ඡන්දය ප්‍රකාශ කරන්න සහ ගණන් ක්‍රීමට යොදා ගත්තාම ඒ සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන් සහ අනිකුත් අයට විශේෂ පහසුවක් සැලසෙනවා. ඒ වගේම විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම රජයේ පාසල් වසන්ඩ සිද්ධ වෙන්නේ සුළු දින කීපයක් පමණයි. එවැනි හේතු රාශියක් නිසා තමයි අපි සෙනසුරාදා දවස යොදා ගත්තේ. මම නැවත වතාවක් මේ අවස්ථාවේ මතක් කරන්න කැමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපති වෙන පන්තේ සඳහන් වෙන්නේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරන දිනයේ සිට දින 16ත් 21ත් අතර නාම යෝජනා බාර ගැනීමේ දිනයත් ඉදින සිට සති 4ත් 6ත් අතර ඡන්ද විමසීමේ දිනයත් ඒ අනුව ලබාගත හැකි උපරිම කාර්යය ලබා ගන්න තමයි අපි අද මේ ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ අනුව මම හිතනවා අපිට මෙතෙක් ඉදිරිපත් කරපු යෝජනා ඒ වගේම උපහාස අපහාස සියල්ලටම පිළිතුර මේ ගැසට් නිවේදනය බලා ගැනීමෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගොඩක් අය චෝදනා කරා වෙනත් කාගේ හරි බලපෑමෙන් මැදිහත් වීමෙන් තමයි අපි මේ දිනය ප්‍රකාශ කරන්නේ කියන එක. මම මේ අවස්ථාවේදී ඊටාම වගකීමෙන් ප්‍රකාශ කරනවා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1981 අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පන්තිේ තියෙන විධිවිධාන වලට පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුගේ බලපෑමකට හෝ වෙනත් කිසිවකට මැතිවරණ කොමිෂන් සභාව හිස නමන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම මම විශේෂ ඉල්ලීමක් කරනවා මේ අපට මම මේ ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ අපි ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට විශාල පීඩාවක් ලැබුණා පහුගිය දින කීපය තුළ. මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ සැකසහිතව කතා කරපු ඒ සියලු දෙනාටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන අද අපි නිකුත් කරපු මේ දැන්වීමත් අරගෙන සසඳලා බලන්න අපි අතින් වැරදීමක් හරි අඩුපාඩුවක් හරි සිද්ධ වුණාද සැකයක් තරයක් සිද්ධ වුණාද කියලා. ඒ ආයත මේක බලන්න අපහසුතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේක පැහැදිලි නැත්නම් gedare ina පාසල් යන ළමයෙකුට දුන්නා නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ජනාධිපතිවරයා තෝරා ගැනීම පනතයි ඒ ආයෙ පැහැදිලි කරලා දෙයි මේ දින වකවා. මම ඒ ගැන ඉතරේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති අපි අද සිට මැතිවරණය සඳහා අදාළ වෙන මේ නීති රීති සහ අනිකුත් කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම ඉල්ලා සිටින්න කැමති ඡන්දේ ඉල්ලන ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඒ වගේම ආධාරකරුවන්ගෙන් සහ අනිකුත් සියලුම දෙනාගෙන් සාධාරණ හා නිදහස් ඡන්ද විමසුමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියාමාර්ගවලට අනුකූලතාවය පළ කරලා නිවැරදිව මේ ඡන්ද විමසීම පවත්වාගෙන යන්න අපට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම මේ රටේ ඉන්න 1 කෝටි
71,00,000කට වඩා වැඩි පිරිසක් පන සියලුම ඡන්ද හිමියන්ගේ බලාපොරොත්තුව සහ ඒ අයට අපට දෙන්න පුළුවන් නිදහස සාධාරණව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව ප්‍රයෝජනට ගැනීම සඳහා අනිකුත් අය අපට සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මේ ඡන්ද දායකින්ගේ නිදහස්ව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා දීමට. ඔව් අද දිනේ පසු දේශපාලනඥයින්ට ව්‍යාපෘති වෙනත් කටයුතු කිරීමේ හැකියාවක් නැද්ද? අද දිනේ සිට මැතිවරණ පන්තියේ සහ ආණ්ඩු කමිටුවේ සඳහන් වෙන විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දේශපාලන යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ එවැනි අයෙක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සහ ඒ වගේම මැතිවරණ පනතේ සඳහන් වෙන නීති විරෝධී ක්‍රියාවන් කිසිවක් සිදු කරන්න හැකියාවක් නැහැ. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව නියමයන් නියෝග සහ උපමාන නිකුත් කිරීමක් සිදු කරනවා. අපි ඒවත් කඩිනමින් නිකුත් කිරීමට අදහස් කරනවා. නීතිමය පිරිවර ගැනීම හැකියාවක් තියනවද මේ වගේ මේ වැරදි කළොත් එහෙම? ඒ වැරදි කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මැතිවරණ වැරදි සඳහා මෙතෙක් කාලයක් තිබුණු ඒ දඩ සහ අනිකුත් නීත්‍යානුකූල ඒ පියවරයන් වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. දඩ මුදල් පවා විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා ඉදිරි කාලේ සඳහා. මුද්‍රණාලය සහ තැපැල් දෙපාර්තමේන්තුව අද දිනේ සිට මොන ආකාරයකට කටයුතු කරන්නේ? මොන ආකාරයකට සිද්ධ වේද ඉදිරි මෙතුවන් කටයුතු සඳහා? රජයේ මුද්‍රණාලය අද උදේ සිට ඒ කටයුතු ආරම්භ කරා. ඒ කියන්නේ මේ ගැසට් නිවේදනයේ පළකිරීමේ සිට. ඒ වගේම අපි තවත් නිවේදන පහක් මේ වන විට යවලා තියෙනවා මුද්‍රණය කිරීම සඳහා. ඒ අනුව අපි කාලසටහනකට අනුව අප විසින් ඉදිරියට කරගෙන යා යුතු ඒ මුද්‍රණ කටයුතු සියල්ලම රජයේ මුද්‍රණාලයට පවරනවා. තැපැල් දෙපාර්තමේන්තුවත් අද සිට අපට නිදහස් තැපැල් පහසුකම් සැපීමට කටයුතු කරනවා. ඒ වගේම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා සහ තැපැල් ඡන්ද පැකට්ටු බෙදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමග අවශ්‍ය විධිවිධාන යොදමින් පවතී. දැන් විශේෂයෙන්ම පොලිස් ප්‍රතිවරයක් නැහැ. දැන් වෙන බලන පොලිස් ප්‍රතිවරයක්වත් තාම පත් කරලා නැහැ. එහෙම තත්ත්වයක් තුල දැන් අපි දන්නවා දැන් අපේක්ෂකෙක් විදිහට ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒතකොට අපේක්ෂකෙක් විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා අපමුදල් තැම්පත් කළොත් යම් කිසි විදිහක අද දවසේ හෝ ඊට දවසේ ඔහු එතන අපේක්ෂකෙක් වෙනවා. අපේක්ෂකෙකුට පුළුවන් ද යම් කිසි විදිහක දැන් ඔහු රටේ වර්තමාන ජනාධිපතිතුමනත් ඔහුට පුළුවන් ද යම් කිසි විදිහකට වැඩබාල පොලිස් ප්‍රතිවරයක් පත් කරන්න. එතකොට ඔහු අපේක්ෂකෙක් වෙනවනේ. එතකොට ඒක සම්බන්ධයෙන් නීතිමය පැත්ත කොහොමද? පොලිස් ප්‍රතිවරයා දැන්ට නැති වුණත් ඉදිරියේදී පොලිස් ප්‍රතිවරයෙක් හෝ නියෝජ්‍ය පොලිස් වැඩබාල පොලිස් ප්‍රතිවරයෙක් ඉදිරියේදී පත් කරයි. එතෙක් අපි දැනට අපි අපගේ සම්බන්ධිකයන් කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති මැතිවරණංශයේ බාරව කටයුතු කරන මේ නිලධාරියා සමග අපි ඉදිරි කටයුතු කරගෙන යනවා. ඔබ සඳහන් කරපු පොලිස් ප්‍රතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත කටයුතු ඒ ඉදිරියේදී සිදු කරයි. ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් රටේ තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා. ඒ අය ඒ සුදුසු තීරණ රැගෙන ඒ කටයුතු කරයි. දැන් අපේක්ෂකෙක් වුණොත් එහෙම, ඔහු අපේක්ෂකෙක් වුණොත් එතකොට ඒක යම් විදිහක නීතිමය ගැටලුවක් වෙනවද කියලා මම අහන්නේ. ඒක නීතිමය අංශ වලින් තමයි විමසන්නේ. ඒක එහෙම වුණොත් යම් විදිහට මේක පිළිබඳ සොයලා බලලා තමයි උත්තරයක් දෙන්නේ කියලා උතුමා කියන්නේ. නෑ, නීතිමය අංශ වලින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා අවශ්‍ය විධිවිධාන යොදායි. මොකද ශ්‍රී ලංකාවේ තවත් ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් වුණත් ඉදිරියට ඒ කටයුතු පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු වෙයි.